ගරු මූලාසනාරු උඩ ගරු මන්ත්‍රීතුමනි අද මේ රටේ ඉතාමත් කතිකාවටපත් වෙච්ච රටම කතා කරන මාතෘකාවක් ගැන කතා කරන්න වෙලාව ලැබීම සම්බන්ධ ස්තුතිය ගෞරවය පුද කරමින් විශේෂයෙන්ම මේ රටේ මේ ආර්ථිකය තුළ මේ ආර්ථික ක්‍රමය තුළ විශේෂයෙන්ම මේ බල්ල මල්ල මරල හරි සල්ලි හොයන්න පෙළඹිච්ච මේ නව වෙනදබල ආර්ථික විරුද්ධ ආර්ථිකය නිසා රට වෙච්ච විනාශයේ තීරණාත්මක කඩපතක් තමයි මේ ක්‍රිකට් බෝඩ් එක සහ ක්‍රිකට් පාලක මණ්ඩලය සම්බන්ධ වෙන මේ කාරණාව. අපේ ගමේ කතාවක් තියෙනවා අමරීර මහත්මයා දන්නවා රමේෂ් වදන මහත්මයා දන්නවා මේ බුලත් පයියට හෙන ගැහුවම කිල්ලෝට ගන මොන කතාවද කියලා. දැන් මේ සමස්ත ආර්ථිකයේටම සමස්ත ශේෂ්ඨයටම මේ කෙලුණාට පස්සේ ක්‍රිකට් පාලක මණ්ඩලය විතරක් ඉතුරු වෙන විදියක් නැහැ. ඒක තමයි මේ සමස්ත දේහයේම විනාශයේ එක පිළිමිමක් තමයි මේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ මේ වර්තමාන විනාශයේ කාරණා බවට පත් වෙන්නේ. හැබැයි මේ රටේ මිනිසුන්ට මෙච්චර කෙලවිච්ච වෙලාවෙත් සතුටු වෙන්න පුළුවන් කාරණාවක් තිබුණේ ක්‍රීඩා ශේෂ්ඨය ලැබු විලම් ජයග්‍රහණයක් ප්‍රමාණයක් විතරයි. ඒක මල්ල ක්‍රීඩා වෙන්න පුළුවන් වෙනත් ක්‍රීඩා වෙන්න පුළුවන්. හැබැයි ඒකට වඩා සාපේක්ෂ අනිත් ක්‍රීඩාවන් සාපේක්ෂව ක්‍රිකට් ක්‍රීඩාව අපේ රටේ ජන සමාජයත් එක්ක බද්ධ වෙච්ච ප්‍රමාණය අනුව ක්‍රිකට් ක්‍රීඩාවේ ජයග්‍රහණයන් හා පරාජයන් බොහොම සමීප කාරණා බවට පත් වුණා. නිසා ක්‍රිකට් ක්‍රීඩාව අපේ රටේ සමාජයේ තම සංවේදී විෂයක් බවට පත් වුණා. ඒක නිසා සංවේදී විෂය පිළිබඳව තියෙන මේ ඛේදනීය තත්ත්වය පිළිබඳ මේ විවාදය මේ පාර්ලිමේන්තුවේ තාමත් ඓතිහාසික විවාදයක්. මම දන්නවා අපි දන්නවා අද මේ පාර්ලිමේන්තුවේ 225න් 225 මත ඉස්සුවා වුණත් ඔය කියන සමිසිල්වා කමිටුව අයින් වෙන්න නීති අනුකූල ක්‍රමවේදයක් නැහැ. එස්.පී. දිසානායක මහත්මයා කියාවේ සාක්ෂි දරාවේ එහෙම යන්න ක්‍රමයක් නැහැ. හැබැයි සදාචාරාත්මකවත් ජාතික වශයෙන් ජාත්‍යන්තර වශයෙන් රට ලෝකෙට පණිවිඩයක් දෙන්න පුළුවන් ඒ සාධනීය විවාදයක් තමයි අද දවසේ මේ සිද්ධ වෙන්නේ. මෙතන ඉන්නවා හිටපු ක්‍රීඩා මාධ්‍ය එස්.පී. දිසානායක මහත්මයා 1996 ලෝක උසාවන දිනනකොට ක්‍රිකට් පාලක මණ්ඩලයේ පාලනය කර ආනා පුංචේව මහත්තයා අපේ රටේ ක්‍රිකට් පරිපාලනය තුල හිටපු ගාමිණී දිසානායක මහත්මයාට සාපේක්ෂව ගත්තම ද්විතීය වෙන්න පුළුවන්. හැබැයි අග්‍රගන්නේ පරිපාලකයෙක් තමයි ආනා පුංචේව මහත්මයා. එදා 96 ලෝක උසාවන දිනනකොට මගේ කියවීම හරනම් ක්‍රිකට් පාලක මණ්ඩලයේ බැලන්ස් ෂීට් එක එහෙම නැත්නම් ඒකේ ආදායම account එක බින්දුව මට්ටමේ තිබුණේ. එහෙම ලොකු ආදායමක් තිබිච්ච ආයතනයක් නෙවෙයි. ක්‍රිකට් ක්‍රීඩකයන්ට ඉතාම අවම වැටුපක් වේතනයක්, පුහුණුකරුවන්ට අවම වැටුපක් වේතනයක් ගෙවපු වෙලාවක තමයි ලෝක කුසලානේ දිනුවේ. ඒ වෙලාවේ ක්‍රිකට් බෝඩ් එකට කිසිම ආදා මුදලක් නැති වෙලාවේ එදා රූපන් සංස්ථාව ජාතික රූපන් සංස්ථාවේ සභාපතිවරයා හිටිය ඩියු ගුණසේකර මැතිතුමා එදා ඒ ක්‍රිකට් වල ප්‍රචාරක අයිතිය ජාතික රූපවාහිනිය ලබාගෙන එදා ඒ ක්‍රිකට් වලින් ලැබපු ලාභයෙන් 50% ක්‍රිකට් පාලක මණ්ඩලයට දෙන්න එදා ධර්මසිරි සිරිනායක හිටපු ජනමාධ්‍ය අමාත්‍යතුමා එකඟ කරගෙන ක්‍රිකට් පාලක මණ්ඩලයට ඒ ලාභයෙන් 50% ලබා දෙන්න කටයුතු කරා. ඒක තමයි මූලික ප්‍රාග්ධනයක් බවට පත් වෙන ක්‍රිකට් බෝඩ් එකේ සල්ලි උල්පත පටන් ගන්න වෙලාව. එදා මේ දාතුරු ඉතිහාසයේ දවැන්ත සල්ලි කන්දරාව ක්‍රිකට් බෝඩ් එකට ආව ගියා. හැබැයි ඒ සල්ලි කන්දරාව ආව ගියාට ක්‍රිකට් බෝඩ් එකට ආපු සල්ලි ගැන විමර්ශනය කරන, විග්‍රහණය කරන, නිරීක්ෂණය කරන ආයතන පද්ධතිය දුර්වලතුලා තිබුණා. ඒක ඍජුව බැඳලා තිබෙන නෛතික වශයෙන් අපේ තියෙන පොදු ව්‍යාපාර මුදල් පොදු ව්‍යාපාර කමිටුවට වෙනන කෝප් එකට. හැබැයි මේ රටේ කෝප් වල සභාපතිවරු ගණනාවක් හිටියා වුණත් ඉතිහාසයේ පළවෙනි වතාවට කෝප් එකට ක්‍රිකට් පාලක මණ්ඩලය ගෙන්නුවේ ඩියු ගුණසේකර හිටපු කෝප් කමිටුවේ සභාපතිවරයා ඉන්න වෙලාවේ තමයි ක්‍රිකට් බෝඩ් එක කෝප් එකට ගෙන්නුවේ. අවස්ථා ගණනාවක් කෝප් එකට ගෙන්නුවා ක්‍රිකට් බෝඩ් එක. නමුත් වංගු ගහලා වින්තු ගහලා ඒ කෝප් එක තුළ විමර්ශනයන් හරියාකාරයෙන් සිද්ධ වුණාද කියන ප්‍රශ්නයක් තියෙනවා. ඒක තුළ තමන්ට හිතුමතේ ඒ ගමනක් යන්න කටයුතු කරා ක්‍රිකට් පාලක මණ්ඩලය. ඒක නිසා ඔවුන්ට ලැබිච්ච අසීමිත ධනය, බලය, දේශපාලන රැකවරණ නිසා ඉබාගාතේ ගිය ආයතනයක් මණ්ඩලයක් බවට ක්‍රිකට් පාලක මණ්ඩලය පත් වෙන කටයුතු කරා. ඒක තමයි මේ විනාශයේ ප්‍රධාන කාරණාව බවට පත් වෙන්නේ. ඒක නිසා අපිට මේ සාකච්ඡාව තුළ ක්‍රිකට් බෝඩ් එකේ විනාශය විතරක්ද පේන්න තියෙන්නේ. ක්‍රිකට් බෝඩ් එක විනාශය විතරක් නෙවෙයි ඊයේ ක්‍රීඩා අමාත්‍යතුමා රොෂා රණසිංහ අමාත්‍යතුමාගේ කතාවේදී පැහැදිලි වෙච්ච කාරණාව තමයි 1. මේ කාරණාව තුළ අධිකරණ පද්ධතියේ විනාශය පෙන්නුම් කරන විවාදයක් බවට මේ විවාදය පත් වෙනවා. ක්‍රිකට් පාලක මණ්ඩලය මේ කාරණාව පත් වෙනවා. මම සමස්ත අධිකරණ ශ්‍රේෂ්ඨයේම දූෂිත ආයතනයක් කියලා බවට පත් කියන්න අපේ රටේ මිනිසුන් යම් ප්‍රමාණයක බයක් නිර්මාණය වෙලා තියෙන්නේ මේ අධිකරණ ශ්‍රේෂ්ඨය තුළ තියෙන නීතිය තුළ තියෙන කාරණා සම්බන්ධව යම් බයක් එහෙම නැත්නම් ගෞරවයක් තියෙනවා. අපේ රටේ මොච්චර විනාශ වෙලා තිබුණා යම් ප්‍රමාණයක් ඉතුරු වෙලා තියෙනෙත් අධිකරණය සහ නීතිය කියලා මන් තියෙන ඒ විශ්වාසය සොක්‍රටිස් වර්ග කියලා තියෙනවා. රජුට ප්‍රසිද්ධියේ විරුද්ධ වීම වැළැක්වීමට නීතියද, රහසින් විරුද්ධ වීම වැළැක්වීමට ආගමද නිර්මාණය කරා කියලා සොක්‍රටිස් කිව්වා. ඒක නිසා ඒ නීතිය නිර්මාණය කරපු ඒ අධිකරණ පද්ධතිය
ඒ අධිකරණ පද්ධතිය තුළ තියෙන විනාශය පෙන්눔 කරන විවාදයක් කාරණාවක් බවට මේක පත් වුණා. ඒක නිසා ඒ අධිකරණ පද්ධතිය ගැන කිවිච්ච කාරණා මේ පාර්ලිමේන්තු සම්ප්‍රදායන් තුළ ව්‍යවස්ථා ස්ථාර නියෝග තුළ රීති පද්ධති තුළ කොයිතරම් සාධනීයද නැද්ද කියන කාරණාව වෙනම කාරණාවක්. නමුත් මේ මැද වෙච්ච කාරණා ගැන ද්විතීයික සාකච්ඡාවක් ඒ අධිකරණ ශ්‍රේෂ්ඨය සම්බන්ධ සිද්ධ හේතු කියන කාරණාව පළමුව සඳහන් කරනවා. දෙවෙනි කාරණාව මේ ව්‍යවස්ථා දායක සම්බන්ධව. අද ව්‍යවස්ථා දායකය එමනම් ව්‍යවස්ථා දායකය විනාඩි දෙකක් තිබෙනවා. ඒක බාඩ පද්ධති කැබිනට් මණ්ඩලය. මේ විශේෂ වාර අමාත්‍යරුන් ගන්නා තීන්දුව සම්බන්ධව ඒ කරන අභියෝගය අද මේ රටේ ව්‍යවස්ථා දායක තව තවත් හැලවට ලක් කරන කාරණා බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා මේ ව්‍යවස්ථා දායකයත් අධිකරණයත් යම් ගැටළු සංගත සහගත තත්ත්වයක් නිර්මාණය කරන කාරණාවක් බවට මේ ක්‍රිකට් බෝඩ් එකේ ප්‍රශ්නය නිර්මාණය වෙලා තියෙනවා. තුන්වෙනිම විධායකය මේ රටේ 78න් පස්සේ විධායකය එක පුද්ගලයෙකුට බලය කේන්ද්‍ර වීමේ ප්‍රතිඵලය අද මේ සමස්ත ප්‍රශ්නේ ලොකු චිත්‍රය බවට පේන්න තියෙනවා. අද මෙච්චර ප්‍රශ්න මේ පාර්ලිමේන්තුවේ කතා කරන්න තියෙද? මේ ආණ්ඩුවේ ඉන්න කැබිනට් ඇමතිවරයා ක්‍රීඩා ඇමතිවරයා කියන ඒ යෝජනාවට පක්ෂව එහෙම නැත්නම් ඔහුගේ ගසට් නියෝජනයේ පිටිපස්සේ හිටගන්න ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය ශක්තිමත්ව සූදානම් වුණා නම් මේ ප්‍රශ්නේ මෙච්චර දුරද යනවද? කැබිනට් මණ්ඩලයේ උඩින් ඉන්න විධායකයේ හැසිරීම විධායකයේ ඔහුගේ නියෝජිතයන් ගැත්තන් ඉත්තන් හෙන්චයියන් හැසිරීම මේ ප්‍රශ්නේ කොයිතරම් බරද බරද කියන කාරණාව පෙන්눔 කරලා තියෙනවා. ඒක නිසා මේ ක්‍රිකට් බෝඩ් එකේ ප්‍රශ්නය ව්‍යවස්ථා දායකය විධායක අධිකරණය සියල්ලක්ගේම කඩා වැටීම පෙන්눔 කරන ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. ඒක නිසා ගරු මුලාසනාඩු ගරු මන්ත්‍රීමනි මේ කාරණා ගැන පුළුල්ව සාකච්ඡාවක් කරෙන්න ඕන. දැන් මෙතන කියන මුදල් කන්දරාවන් ගැන කතා කරනකොට අඟ හිරිවැටෙනවා. ඊයේ අමතුමා කියනවා දඹුල්ලේ ලයිට් එක දාන්න බිලියන් 1.5ක් මිලියන් 15000ක් ලක්ෂ 15000ක් වියදම් වෙලා තියෙනවා කියන කාරණාව මම දන්නා මොන ආයතනයක කොහොම කරාද කියන කාරණාව මෙවැනි සැකකළියුතු ගනුදෙනු රහසක් පහුගිය කාලේ සිද්ධ වෙනවා. ක්‍රිකට් බෝඩ් එකේ පඩි නඩි කර මම කතා ගන්න යන්නේ නැහැ. හැබැයි පඩි නඩි වලට සාධනීය සේවාවක් සිද්ධ වෙනවාද කියන කාරණාව මේ කතා කරන මොහොතේදී 2023 වෝල්ඩ් කප් එකේ අවසාන මැච් එක දැන් නිව්සීලන්ත එක්ක තියෙනවා. තව කීප විනාඩි කිහිපයකින් ලංකා ටීම් එක 120-25ට අවුට් වෙලා ඕල් අවුට් වෙලා යනවා. ගරු මන්ත්‍රීවරයා කාලය අවසානයි. ආසන තත්ත්වය නිර්මාණය වෙමින් තියෙනවා. ඒක දැකලා පුරාසන බඩ මන්ත්‍රීමනි ඒ පඩියට නඩියට වැඩ කරන තත්ත්වය නිර්මාණය වෙනවද? අද එහෙම තත්ත්වයක් එහෙම කෝටි ගණන් මුදල් වෙන් කරනකොට වීදම් කරනකොට ගම්වල ක්‍රීඩාවල තත්ත්වය මේ විවාදයන් තුලත් වගේම පහුගිය කාලෙත් අපි කතා කරා ක්‍රීඩා පිටියක් නැහැ. හරියවන් ක්‍රීඩා පිටියක් නැහැ. ක්‍රීඩ ගන්න ක්‍රීඩා උපකරණයක් නැහැ. පාසල් ක්‍රීඩා බිඳුවේ සමස්ත ක්‍රීඩා විනාශ වෙලා තියෙනවා. ඒක නිසා මේ විවාදයේ ප්‍රතිඵලය ක්‍රිකට් පාලක මණ්ඩලය හෙට යනවද නැද්ද කියන කාරණාවත් එනවා. මේ තහනම් නියෝගය අවසන් වෙන දවස් 14න් පස්සේ ක්‍රිකට් මණ්ඩලයේ පාලක මණ්ඩලය ගෙදර යනවද නැද්ද කියන කාරණාවත් නෙවෙයි ක්‍රිකට් පාලක මණ්ඩලය මේ කරන විනාශයන් අවසන් වෙලා සාධනීය ආකාරයට ක්‍රිකට් ක්‍රීඩාව ගොඩනගන ආකාරය පිළිබඳව විවාදයක් බවට පත් වෙන්න ඕන කියන කාරණාව කියනවා. ඒක නිසා මේකට පැලැස්තර විසඳුම් දාලා හරියන්නේ නැහැ. දැන් මේ යෝජනාව වෙනකොට අර චිත්‍ර විසිරි කමිටු වාර්තාව ඉදිරිපත් කරනවා. චිත්‍ර විසිරි කමිටු වාර්තාව කියන්නේ කේට චිත්‍ර විසිරි මහත්තයා අපේ ගෞරවයක් තියෙන විනිශ්චකාරවරයෙක් විදියට. හැබැයි මේ ක්‍රීඩාව ක්‍රිකට් පාලක මණ්ඩලය කියන්නේ මොකද්ද? මේක සමාගම් පනතකින් පාලනය වෙන ආයතනයක් නෙමෙයි. මේක ක්‍රීඩා නීති යටතේ පාලනය වෙන ආයතනයක් බවට කාලය අවසානය කරු මන්තුමා. අද එහෙම නීති හදලා වෙනත් ආකාරයෙන් කටයුතු කරලා ක්‍රිකට් පාලක මණ්ඩලය පාලනය කරන්න වෙනත් වංගු ගහලා යනකොට මේ රටේ අනිත් ස්වාධීන සියලුම රාජ්‍ය ආයතන රාජ්‍ය නොවන ආයතන අර්ධ රාජ්‍ය ආයතන වලට පිළිබඳ මහා බෑන්ත කේන්ද්‍රීය තත්ත්වයක් නිර්මාණය වෙනවා. ඒක නිසා මේ ක්‍රිකට් පාලක මණ්ඩලය පිළිබඳ විවාදය පිළිබඳ කාරණාවේදී අවසාන වශයෙන් මේ කාරණාව ගැන මම කතා අවසන් කරනවා. රොෂාන් රණසිංහ මහත්මයා ගැන අපේ ගෞරවයක් තියෙනවා. කොන්ද ගලින් තියාගෙන මේ කාරණා ගැන හිත ගැනීම සම්බන්ධව මේ හැම ක්‍රීඩා ඇමතිවරුන් සම්බන්ධ තිබිච්ච කාරණාව අදත් ගොඩක් අය කතා කරා, කතා නොකලත් ඉන්නවා, හැංගිලත් ඉන්නවා. මේ ක්‍රිකට් සහ ක්‍රීඩාව සම්බන්ධ ප්‍රධාන කාරණාව සල්ලි විදේශ සංචාර සහ වෙනත් කාරණා නිසා තමයි ක්‍රීඩා ශිෂ්ටය පහුගිය කාලේ විනාශ වුණේ. හැබැයි රොෂාන් රණසිංහ මහත්මයා මේ කාලය අවසන් කරන මන්ත්‍රීතුමා ඔහු ඒ කඩමෙන් කරන කැපකිරීම සම්බන්ධ අපේ ගෞරවයේ ස්තුතිය ප්‍රකට කරමින් මේ 225ම එකට එකතු වෙලා ක්‍රිකට් විතරක් නෙමෙයි අනිත් හැම ක්‍රීඩාවකමත් අඩු වැඩි වශයෙන් මෙවැනි විනාශයන් සිද්ධ වෙනවා. ඒ ක්‍රීඩා ගොඩනැගීම සම්බන්ධව සාධනීය හිතන විවාදයක් බවට මේ විවාදය පත් කරන්න කියන කාරණා සිහිපත් කරමින් අද අපි කවුරුත් එකතු වෙලා මේ රටේ මිනිසුන්ට යම් ප්‍රමාණයක සතුටක් එකතු කරන ක්‍රිකට් ක්‍රීඩාව ආරක්ෂා කරගෙන ක්‍රිකට් ක්‍රීඩාව මුල සිට පටන් ගන්න නැවත ඉපදෙන රෝහණ බණ්ඩාර විජේසුන්දර මහත්මයා ගරු මන්ත්‍රී